ොද අප අද පාඩමබ හන්ල ප බ හල ප පෝග එකක් අපි බලමු කොහොමද ලියන්නේ ාබස් එකක් හැන්ඩල් කරන්න මේ සඳහා අපිට අවශ්‍යතා කීපයක් තියනවා සපුර ගණ් ඕන එකක් තමයි තමඟ පරිගැනකේට ඕනේ වෙනවා බේ එකක් හදන්න පුළුවන් ට එකක් අප ඒ ටල්කින් තමා ඩේටබේස්ක හදන්්ඩෝන අදලා පයිතන් හරහා අපිට පුළුවන් ඒ ඩේටබේසික මත විවිධ ඔපරේෂන් කරන්න පුළුවන් කියන්නේ පයිතන් හරහා දත්ත ඇතුළු කරන්න ඇතුළු කරපු දත් අපිට ඕන ඉදිර අප පහු ගන්්ඩ දිලිට් කරන්න ඒවාගේ දේවල් කරන්න පුළුවන් පයිතන් හරහා හොඳ එ නම් මුලින් අපිට මේ අවශ්‍යතාික සපුර ගණ්ඩෝන පළවිනි අවශ්‍යතාව තම මේ ඩේටබේසික හදන්න පුළුවන් ටූල් වර්තමානය ගොඩක් අයි ාවිතා කරන ට එක තමයි myqව කියන ට එක මේමQR කියක ඩවනෝඩ කරන්න පුළුව්‍ර open source ඩවලෝඩ් කරන ආකාර කීපයම තියෙනවා පහසුම ආකාරය තමයිමමෙ සෑ සව කියන එක තමන් පරිගන්නකයට ඉස්ටෝල් කර ගඩ සෑ serverර් කියන සව එක ටෝල් කරගත්තාම ටමටිලි Myස්QRවල් කියෙන ට එකත් තමඟ පරිගනකටඉටෝල් වෙනවා. හරි මම කියල දෙන්න ටප් by ස්ටප් කොහමඳක් සෑම් සර්වැරක ඉන්ස්ටෝල් වෙන්න කියලා. ඒඉන්ටෝ පස්සේ අපිට පුළුවන් Myස්QRව වල වැඩකරන්න පුුව. හොඳ එඒෙම වැඩ කරන විදිිය මම කියලා දෙන්නම්. ඉට පස් දෙවැනි අවශ්‍යතාවේ තමයි අපිට Pythonත ඕන වෙනවා.ටඩස්ෝල් කරන්න ඉන්න අපේ පරිගණකවල නිසා නැවත ඉන්ස්්‍රල් කරන්න අවශ්‍යතාවයක් නැහැ තුන්වෙනි අවශ්‍යතාව තමයි අපිට ඕන වෙනවා දැම් පයිතන් වලින් අපි ෆයිල්ස් ලියන් ඕෝේ පෝග්‍රම් ලියන් ෝන ඩේටබේස් එකට ඩටබේ එක ඔපරේෂන් සඳහා ඩටබේස් අපි වෙනම හදනවා මස්කිලනි හදාගන්න පුළුවන් එතු අපි ෆයිල්ස් ලීනවා පයිත ොලි එ ය දෙක කනෙක් කරන්න ෝන මේ දෙක කනේ කරන්න භාවිතා කරනවා ඩ්‍රයිව කනෙක්ටර් කියෙ එකක් භාවිතා කරනවා ්‍ර ට එකක් අපිට භාවිතා කරන්න ඕනේ මේ ඩ්‍රයිව ට එක නම තම කනෙක්ටර් කනෙක් කියන ඩ්‍රව ටල් පවිච්චි කරන්න ඕන මේ ට මැටිකලි Pythonතන් ඉස්ටෝල් කරපු ගමම්ම ස්ටෝල් වෙෙන නැහැ එ නිසා බොහෝ වෙලාවට මේ වෙනම ඉස්ටෝල් කරගන්න ඕනේ එම් තුන්වෙනි අවශ්‍යතාවේ තමයි මේ කනෙක්ටර් කියන ්‍ර tool එකත අප මම කියලා දෙන්න කොහොමද නෙ එක අප අප පරිගණකය තුළ ඉන්ස්ටෝල් කරගන්න කියලා හොඳයි මේ අවශ්‍යතා තුන සැපිලෙන වනම් අපිට පුළුවන් පයිත වැඩ සටහනක් ලියන්න ඩේටබේසය එකට ඩේටබේසයක් කනේ කරන විදිහයට හොඳ අපි මුලිම බලමු මේක පලවෙනි අවශ්‍යතාවය සෑම්් සව එක ඉන්ස්ටෝල් කරලා ඒ හරහා මයිස්කිව් එල්වලින් වැඩ කරන්න බලමු හොඳ ඒ සඳහා අපිට මූුවෙන් ෝනේ නැවත අන්තර්ජාලයට යන්න උේ සඳහා මම බ්‍රවස එකටයි් කරනවා බවෝ එකක් කරගෙනඒ යන්න Google Googleජ එක ට්ට අපිහ මොම දන්නවා යන විදිහ මෙතන ටයිප කරන්න සෑ ඩන්ලෝඩ් කියටයි් කරන්න ්ෂෑම් ලගාපුග මමp ගාපුග මම මෙතන ලිස්්ටි එක පෙන්ෙනවා න් කිය එක උඩම තින ලිස්් එක උඩම තියෙන අයිටම් එක ඒක උඩ කලික් කරන්න කලික්කර පොහම අපිට ලැබෙනවා මෙන මේ වගේ ලිස්ට එකක් මෙතනින් තෝරන් ඕන මෙනම දෙවෙෙන එක අපලවෙනි අනිත් ලික්සලනු තියන්න පුළුවන් ලැබයිමට මම මේ පෙන්නන්නේ වඩාත්ම පහසු ආකාරය එනිසා මෙම උඩක් කලික් කරන්න සෑම් ඉස්තෝඇන් ෝ් කියනෙක ුඩ රැලි කර පුවම අපිව ගෙන අනවා මෙන්න මේ වගේ ස්ක්‍රීන් ඒක මෙතන පෙන්නනවා මේයට ඩවන්්ෝඩ කියලා ඒක තියෙන අවස්ථාත් වුණක් තමන්ගේ පරිගණකේ තියන ඔපරේටන් සිස්ටම එකට අනුව අප ඩව්ලඩ කරගන්න පුළුව බොහෝ අය වඩෝ එක තමා බාවිතා කරන්නේ නිසා මම මෙන්න මෙතන මේක උඩ කලික් කරනවා සෑම්4ෝ Windows කියෙ උඩ කලික් කරන්න ලික් කරපුම තමන්ගේ පරිගනකට ටමටිකලි ඩන්ලෝඩ් වෙනවා හව කියටල්රඒේ විශාලත්වය ැලුවොත් හෙම ගාබයි් එකේ පස් හතායි නිසා තරමක වෙලාවක් විනාරිි දෙකතුනක් ගත වෙනවා තමන්ගේ පරිගණකට මේ ඉන්ස්ටෝල් වෙන්න හොඳයි ඒ අනුව මම මේක ඩ්ලෝඩ් කරගෙන වෙනම ෆෝල්ඩ එක ඉන්ස්ටෝල් කරන්න ඉන්නවා හොඳයි ස්ල්රයිම් පස්සේ මෙන්න මේක් සෑ ස් මෙ මේ ෆයිල් එක තමාඔගුලන්න පේන්නේ ඒයුව අපිට මේක ඉන්ස්ටෝල් කරන්න මේ ෆයිල් එක වු්ඩ මේ लोඩ කරපු ෆයිල් එක උඩ ඩ ලික් කරන්න එතුට මේ පම්ෂන් හනෝ තමන්ගේ පරිගණගේ තුළම එක ඉන්ස්ටෝල් වඩ එක කියලා දෙන්නඉට පස්සේ මේ ඉස්ටෝල්වෙට පටන් ගන්න පටන් ගන්නකොටම මැසේජ් එකක් හනවා මේ මැසේජ් එක කිසි ගැටලුවක් න ස් කියලා දෙන්න ඊට පස්සේ එන මැසේජක ෝකේ කරන්න ඕක කරන් පස්ේ ඉන්ස්ටෝල් වන්න පටාන් ගන්නවා මේ විදියට එවල්කම් ටදක්ෑම්ට විසාට් කියලා එක නෙක්ස්ට කරන්න නෙ කරපුවාම මෙන්න මේ වගේ බොක් එකක් එෙනවා මෙතනින් තමන්ට අවශ්‍යදය තෝරගන්න පුළුවමක දනිත්තව මේ ඔක්කොම සේව කොත්තේම ශාල කැපෑ සිට එකක් වවෙෙන් කර ගන්නඩ වෙනවා තමගේ පරිගරකි දැවුගලන්න මෙතරින් හොඩක් ඕන වෙන්නි වැරසටහ නොලට මේමයිස් කිවවෙල් න සර්ව එක පැත්තෙන් ඕනේ මස්කිවල් එ නිසා අනිත්තඒවා අයින්කරලදාන්න පරෝග්‍රමින් ලැන්වේජස් කියනකින් පයිතන් කියෙනෙකවු් ෝල්ඩිය අපේ පරිගණගේ තියව නිසා මෙතන තිය නවා වශන රි නමුත් මේ PHපි කියෙනෙක තින්න ඔගලට ඕනු වෙනවා පස්සේ ප්‍ර වැදගත්වෙන නිසා එක තියන්න අනිත් එක පල් කක දැනටයින් කරන්න මෙතනින් අපිට ඕ PHි ඇඩමින්න් කියනෙක් ඕනේ ph ඇමන් කියෙ ඕනේ අනිත් තවා අපිට අවශ්‍යනෑ ඒ අනුව අපේ අප අශ්‍යතාවට අනුව අවශ්‍යටික තෝර ගෙන නෙක් බටනෙකුඩ ලික් කරන්න කලික් කර සෑම් ස ඉස්ටෝල් වඩෝනි තැන හනවා එක ඔටෝමැටිකලි තියෙන්නේ සීවල සෑම් කියල ෆෝල්ඩ එකක් හදාගෙන එයත් එක ඉන්ස්ටෝල් කර ගන්නවාක් ෆෝල්ඩ එක තැන වෙනස් කරන්න එපා මෙතන අර ඩිෆෝල්ව පෙන්නෙන තැනම එක තියන්න ඩිෆෝල් වෙනස් කරන්න යන්න්නප වඩා හොඳ දේ තම ඩිෆෝල් තිය තන ෆයිල්ස් හැදට දෙදඉට පස්සේ නෙක්ස්් බට්නෙකුඩ කික් කරන්න මේෝල් මේ පෝල් එක සීවල තියනවා කියලා පෙන්න්නන්නේ එක සීවල තියෙන වනං සීවල් ගීල්ල බලමු අපි ෑම් කියල ෝතින එක යින් කදන්න ඒෝල්රකම අයින් කරහො අයි කරලා නෙ කියන බට්නකුඩ क्ි කරන්න क्ලි කරප මහන්ේජ් එක ඉං Englishලි් කියකතියන්නනඉට පස ලර්න් මෝ බවට්බිටමනි ෝ සෑම් ක කියලාහන එක දැනටවශ නෑහැ එක චක්බො චක් එක යි කරන්න අයින් කලා බට්නෙකු क्ි කරන්නආන දැ ෑම් එක ඉස්ටල් වන්න පටන්ගලු හො එතර මේ ඉල්න පස්සේ පපි මෙද මෙතන මේ පෙන්න්නනෙව මේමයිස්ල්P කියනවක ඔටමැටිකෙලි ඉන්ටෝල් වෙන අප ස්ල්ල බොක්ගෙන් තෝරගත්ත යන්නේ තෝර ගත්තට එක ඔටමිකලි ඉස්ටෝල් වෙනවා එඇතර මේක විනාට කීපයක් ගත්ත වෙනම යින්ස්ලේන් ප්‍රකටඒ අනුව ඉන්ස්ටල්න පස්සේ අපිට පුළුවන් Pප ඇඩමින්න් කියන ඉන්ටපේස් එක හරහා ල ඩේටබේස් හදැන්න පුළුවන්කමතිය සෑම් සවර එක තමන්ගේ පරිගැකට ඉන්ස්ටෝල්ලොනම් පස්සේ පෙන් නනුවක් සෑම් ක්‍රෝල් පැනැල් කිය එකක් පෙන් නනු මෙනි සෑම් කැන්්‍රල් පැනැල් හරහා තමයි අපිට වශ්‍ය ඩේටබේ එක හදාගන්න රටට මුලින්ම අපි ඩේටබේ එකක් හදා ගණඩනේ ඩේටබේ එකක් හදා ගන්නඩෝනේමල ට පතනමමාන්ස් ලියන්ඩ පුුවන් අර ඩට බේ එක කනෙට් කරගන්න ඉට පසේ ඩේටබේ එකට ටේබල් හදන්න ේ හැුව පසේ ටේබ දාන්ඩ ඒවැල අපිට අවශ්‍යතාවට අනුව අපි ට පව ගන්ඩ ඒ වගේ ඔපරේෂන් අපිට පයිතන් හරහා ලියන්න පුළුව හොඳයි මුලින්ම අපිට මේ න්ලේෂක කම්පිටකන් චුට්ටක් ඉන්න වෙන අපි පොඩඩක් දැස් කලට පිනිිස්් කියන බට්න එක පෙන්න්නවාකුඩ கிlick කරන්න හොඳ ිකරම් පස්සේ අපිට පෙන්න්නනවාම්ක්ම්ල් පැනැල් දැඉස්නම් පසේ තහම එක පෙන්න්නන්න හො පැන වඩ තියනවා මෙතන මේ Opපෂන් දෙක්ඇපාච්චි කියලා එකට් කරන්නඩනේ එක ා හමඇටව කියලා පෙන්න්නන්නම කොළපාට වර් කලරකින් කලප කොලපාට වර්ණයෙන් තමයි එක ඇක්ටව් කියලා පෙන්න්න එක ස්ටර්් කරන්න ඕේඒවගේ මේමස්කිල් අපි පාවිච්චි කරන හිදා මකවල් පෙල් කියනකත් ස්ටර්ට් කරන්න ඕන එතරඒත් ටාර්් කරන්න ටාර්් උන පස්සේ දැන් ඔන්න සවරකි වැඩ කරන්න පුළුවන් දැන් අපට ඩේටබේස් හදන්න අපට යන්න ඕනේ මස්ල් වට මස්කිවල්ලින් වැඩ කරන්න ඕනේ ඒ සඳහා කටල් පැනැල් එක තෝරන් ඕෝන මේමස්කවල් කියනක ඉදිරීන් තියෙනවා ඇඩ්මන් කියල එකක් මෙන්න මේ කුඩ කලි කරන්න ඇඩමින්න් කියෙකුඩ ලික් කරපුම අපිට බවසර් එක පෙන්න්නනෝ මෙන මේ ලෝකල් හොස්p ඇඩමින්න් කියලා ලෝකල් හොස් phB ඇඩමන් කියලා පෙන්න්නනවා මෙන්න මේ ස්ක්‍රීන්් එක මෙන්න මේ එවර්බට එක ඉන්ටපේස්සික තමා භාවිතාරන්න මයිකල් බ හදැන්ට අපිට දැන් ඩේට බේස් එකක් හදා ගණ්ඩෝනේ මුලින්ම ඒ සඳහා මෙතන නිව් ගිල්ල ඩේටබේස් කියලා මෙන තින ඔප්ෂන් එකක් ට්‍රික්කරන්න ඩේටබේස් කියන ඔපෂ එක කඋඩ කලික්කරම් පස්සේ අහනවා මෙතන ඩේටබේස් නේම් කියල තනක් තියෙනවා මෙතන දෙන්න ඩටබේස් එකෙන් නම මම දෙන්නම් එතන ඩේටබේස් එකේ නම ස්කූල් කියලා අනිත්‍යවා මොනවත් වෙනස් කරන්ඩ යන්ඩ එප ඒවා එහෙමම තියන්න බ කරන නම විතරක් දෙන්න මෙතන ස්කූල් කියලා දෙක් මෙතන ක්‍රියට් කියලතින බට්න එකක් ඒක උඩ කලි කරන්න ක්‍රියේට් කියනෙක උඩේට් කියනක උඩ කලික කරන්න ඉට පස්ස අපට ටේබල් හදන්න පුළුවන් දැන් මෙතැනින් ටේබල් එක හදඩත් පුළුවන් අපිට පයිතන්ලින් මමාන්ස්ලියන්ඩත් පුළුවන් අපේ ඩේටබේ එක ටේබල් හදන්න කියලා මංගේ ආකාර දෙකම පෙන්න්නම් මුලින්ම දැන් අපට ටේබල් එකක් හිතන්න ටඩ් කියල බල්ල එකක් මට හදා ගැඩ ඕනේ එම් ටේබල් එක නම මෙතන දෙන්න ස්ටඩන්් කියලා ස්ටඩන්් කියලා නම දෙන්න ටේබල් එක නම දීලා එකට අවශ්‍ය කොලම්ස් ටික මම කියන්නම් කොල තුනක් ඕන කියලා එනම් තුනයි කියලා දෙන්න ඉට පස ගෝකීන බට්නෙක උඩ කික් කරන්න දැන් කොලම්බස් තුන අපි ෆිල් කරන්න ඕ පලවෙනි එක මම දාන්නම් ස්ටඩට් නම්බ කියලා Stuනම් කියලා මම දන ටඩ නබ කියන එක මේවා අපි ටඩ් න කියන මම ගන්නන් ටෙක් කියලා ඉට පස්සේ අනිත්තය මනවත් දැනට වෙෙනස් කරන්න දෙයන් දෙපා ඩටටයිප් එක විතරක් වෙනස් කර ඒදියට ට නන නම් කියනත් මම තියන්නම්ටෙක්ස් කියලා ඉට පස්ස එකක් අපිගමු ඇඩ්‍රෙස් කියන එක එකක්මම ටෙක්ස්ටි දිහට තියන්නා ඒදියට අවශ්‍ය කොලම් ටික දීලා අපිට පුළුවන් මෙතන සව් බට්න එක උඩ ලික් කරන්න කලික්කරපුහම බලන්න අප ටේබල් ස්ට්‍රක්ෂ එක දැන් පෙන්න්නනවා මස්කල් ඉන්ටපේස් එක ඒ ටේල් ටක්චර එක පෙන්න්නනවා අපි හදවා ටේබල් එකක් ස්ටූඩෙන්් කියලා ස්ටඩන් ටේබල් එක තියෙනවා ෆිල්ස් කො තුනක්තිනො ස්ටනම්බ නේම් ඇඩ්‍රෙස් කියලා හරි ඔයිදිට අපි දැන් ටේබල් එක හදාගෙන ඉන්නේ හොඳයි අපි ඊළඟට යමු කොහොමද මේ ටේබල් එකට ඩේට ඉන්සට් කරන්නේ ඩේට බේ අපි හදාගත්තා ඉට පස්සේ අපි හදාගත්තා මේ ටේබල් ස්ටක්චර අපි හදාගත්තා අපි ඩට බේස එක හදාගත්තා ඉට පස්සේ ඊළඟ අවශ්‍යතාවය තම පයිතනල අරමම ඉස්සල්ල පෙන්වා මේ කනෙක්න එක ඉන්ස්ටෝල් කර ගඩ කනෙක්් එකක් ඉන්ස්ටෝල් කරගඩන බේ එකට අරමයි ස්කවල්ලින් හදපු දැ අපි ඩට බේස් එක හැදුව මයි ස්කවල් වලින් හදපු ඩේට බේ එකට අපි ලියන් න පයිතන මාන්ස් ලියන්ඩෝන එක කනෙට් කරන්නත කනෙට් කරන්න මෙන මේ කනෙක්් එකක් අවශ්‍යයි සාමාන්‍යින් පයිතන් එක මේ කනෙක්් එක එන්න නැහැ එනිසා එක වෙනම අපි ඉන්ස්ටෝල් කරගන්න ඕේ ඉස්ල් කරගන්න මේ විදියට අපිට කමාන් ප්‍රම්් එකට යන්න සර්ච් කරලා CMD කියලා ටයිප කරලා කමන් ප්‍රම්්කට යන්න පුළුව. කමාන් ප්‍රම්්ට ස්සරහාටයිප් කරන්න කමන් එක PIPඉ installෝල්ඉටෝල් IP install myq sqlනෙ ප මෙන්න මේ විදියටටයි් කරන්න ඕන ඔයිදිටටයිප කරපුම මේ ම්කටයි් කරපුහම අපට කනේ එක මේකට install ම පෙන්න්නන්නම්ටයි් කරන තැන එකට යන් ඕ කමන් ප්‍රම්්කට යන්න කමන් ප්‍රම්්කට යන්න මෙතන සර්ච්බ ස්ටර්් බටන කළඟ සර් CMD කියලාටයි කරන්න ටයි් ක පහම එකමන් ්‍රම්් එක පන්නවා ගේල්ල දැන් අපි ඉන්න මේ ඩිෆල් ෆෝල්ර එක ඉන්නෆල්ෆෝල්ට කෙළින්ම Pythonන් පාත්ක සට්ටලාද කියලා බලන්න අපි වර්ෂන් චක් කරන්න පුුව නම් පත කියලා කරන්න වර්ෂන්ච කරන්න ම ම වර්ෂන් කියලාටයි් කරන්න ටයි් කට කියක පෙස් කරපුහම ඔය විදිහයට පෙන්නනවා අපට පතන් කියන පලින් මි එකක් පත ම ම වර්ෂන් කියලාටයිප් කරන්න ටයිප්යින්ටක පෙස් කරන්න වර්ෂන් එක මෙහම පෙන්න්නවා වනම් ප පාතික හරිටෙට්වෙලා තියන එකටමටිකලි සට්ටෙන කොයිකටත් ව කරගන්න මේ ඩිල් පෝඩ කිස්සරයින් එකටයි් කරන්න ඉට පස්සේ පුළුවන් ඉන්ස්ටෝල් කරන්න අර ම ස්සල්ල කියපු පIP ඉට පස්සේ myස්q mysq එ කියට් කරන්න පස්ස කනෙ පස්් uh, Python ඕක තමා කමන්්ඩ එක අපට කනෙට් එක ඉන්ස්ටෝල් කරන කමණ් එක. ොඇට කර එට පස්සේ එට කර එට පෙස් කරන්න පෙස් කරම් පසඉස්ටෝල් වෙනවා ද මගේ කම්පට මේ කෝට ඉස්ටෝල් වෙලාතියන එනිසා තම මේඒසේජ් එක මෙත ටැවිල්ල තියන්නේ හොඳ ඇත මෙතන මගේ කකම්පටන්ස්ටෝල් වෙලා තියන්නේෙ කොමුණත් මෙතන මේ ගහපු ස්ටේට්ම් එක මමටයි් කලන පප ඉන්ස්ටෝල් කියලාටයි් පඩන ඇත මම නැවතටයිප් කරන්නම් මෙතන PIPඉ installෝඉෝ පස්සේ තමයි ම ස්qනෙ Python කියලා typeයි කලා දැ එට පෙස් කරන්න එට පෙස් කරම් පස්සේ මෙ මේකඉස්ටෝල නමිත්වක් විරණ කරේ මේ ඉන්ස්ටෝල් වෙනවා දැම්මගේ ෝට වෙලා තියෙන නිසාරිවර් සටස්ෆ් කියලා මේමැසේජටික ඇවිල්ලා තියෙනවා ඔගොලන්ගේ කම්පියටේ මුලින්ම කරද්දි මෙන මේ කමාන්් එක මත ඇතුව දෙන්න පIP installෝ myස් Dasන Python එකන ඩබට පත වලඉඳලා ඩටබේ එකට රන්න අව ල් එක ඉස්ටෝල්ලෙනවාඒ නම තම කනෙක්ට කියලා කියන්න හඳ එත අප මේ පාඩමන් අපි ඉඟෙන ගත්තා මූලික අවශ්‍යතාවයන් ටික ඩේටබේේකට පයිතන් හරහා ලියන කමන්් සරහහා පයිතනකමමාන් සරහ ඩේටබේේට කනෙක්වෙඩ අ අවශ්‍යතාවයන් ටික අපි සපුා ගත්ත එකන් අපිටමකවවෙල් ඕනේ ම් කරහමයිස්කිල් ඩවන්ඩ කරං අපි ඒක ඩේටබේස් එකක් හැදුව එක හදලා පෙන්වා ඉන්ස්ටෝල් කන දිිය පෙන් පයිත අප ඔටඩ ඉන්ස්ටෝල් රගෙන තියෙරන්නේ ඊට පස්ස පතන් සහ ේටබේස් එක අතර කනෙක්ෂන් එක හදා ගණඩා වශයෙන් මේ ඩ්‍රව ට එක ඒක ටව්නේ මේ කනෙක්ට කියන ට එක වෙනම ඩව ට අප ඉන්ස්ටෝල් කර ගන්න්ඩෝන ඒකට මාන් ප්‍රම්් එකට ගිහිල්ලා මෙන්න මේ කමන්් එක ටයිප කරන්න මාන්් එක ටයි් කලලා ම පෙන්වා ඒ ඔස්සේ කනෙක්් එක ඉන්ස්ටෝල් වලා අතින් හොයි අපි ඊළඟ ලෙසින් බලමු කොහමද පයිතන් ස්ක්‍රප් එකක් පිලියන්නේ ඩේටබේකට කනෙක්්ේට ප ිප් එකක් කොහොම ද පිළියන්නේ ඩේටබේට කනෙක්්ෙන් අපි ඩටබේක දැ ස්කූල් කියල එකක් හැදුවන අපිළඟ පාඩමින් ක්‍රප් එකක් ලේවා පයිත නොලින් අය ස්කූල් කියන ඩේටබේසකට කනෙක්්න්න 'හො dekellianndeකි lapí langange lesndekin බල.